ඔබවන් සිවුදස් චැනල් එකත් එක්ක එකතු වන ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. ආතරයිටිස් කියන්නේ අද වෙනකොට ලෝකයේ ගොඩක් දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. මීට දශක දෙකකට පමණ පෙර මෙම රෝගයට බහුලම මුහුණ දුන්නේ මැදිවයසක පුද්ගලයන් නොවත් වර්තමානයේ වෙනකොට අවුරුදු 30ට අඩු තරණ තරුණියන් පවා මේ රෝගය නිසා පීඩා විඳින අපිට දැක බලා ගන්න පුළුවන්. ආතරයිටිස් වර්ග කිහිපයක් මේ වෙනකොට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණත් ගොඩක් දෙනෙක් අතර බහුලම දකින්න ලැබෙන්නේ ඉන් වර්ග දෙකක් විතරයි. ඔස්ටියෝ ආතරයිටිස් හා රූමටොයිඩ් ආතරයිටිස් කියන නම් වලින් හඳුන්වන මේ රෝග දෙකම ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට වැළඳෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ආතරයිටිස් වැළඳෙන කෙනෙක්ට මේ රෝගය පාලනය කිරීමක් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි ගන්න ආහාර වේල් වගේම පිළිපදින සෞඛ්‍ය පුරුදු ගැන සැලකිලිමත් වෙනවා නම් මේ තත්ත්වය වර්ධනය වෙන එක වළක්වලා සන්ධිවල ඇතිවන දැවිල්ල වේදනාව නැති කරගන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම මේ දේවල් දැනටමත් ආතරයිටිස් රෝගය බැඳිලා නැති කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ ආතරයිටිස් රෝගයෙන් දැනටමත් පීඩා විඳින කෙනෙකුට වගේම මේ රෝගයක වැළඳෙයි කියලා හිතන කෙනෙකුටත් මෙයින් ආරක්ෂා වෙන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් ගැන. බ්‍රොකෝලි. බ්‍රොකෝලි කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් කියන එක ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති. බ්‍රොකෝලි වල අඩංගු වෙන සල්ෆොරපෙන් සංඝටකය මගින් රූමටොයිඩ් ආතරයිටිස් ඇති වෙන බලපාන විකෘති සෛල සැදීම අවහිර කරන ලබනවා. ඒ වගේම සන්ධිවල වේදනාව ඇති වෙන බලපාන කාටිලේජ් ගෙවී යාම වළක්වලා කාටිලේජ් වල වර්ධනය වේගවත් කරන නිසා ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින අයනත් බ්‍රොකෝලි කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න ඕනේ ආහාරයක්. නිමිති. නිවිති වල අඩංගු වෙන කීම් ෆෙරෝල් මගින් රූමටොයිඩ් සහ ඔස්ටියෝ ආතරයිටිස් මගින් ඇතිවන වේදනාව සමනය කරන්න උපකාරී වෙනවා. ඒ වගේම නිවිති වල ප්‍රතිඔක්සිකාරක විෂය ප්‍රමාණයක් අඩංගු වෙන නිසා සන්ධි ආශ්‍රිතව ඇතිවන දැවිල්ල අඩු කර තවදුරටත් රෝගය වර්ධනය වීමේ වේගය අඩාල කරන්නත් උපකාරී වෙනවා. සතියටම එක් පාරක්වත් නිවිති තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් මේ රෝග වලින් ආරක්ෂා වෙන්නටත් පුළුවන්. මිදි. ආතරයිටිස් රෝගයට පිළියමක් විදිහට අපිට ආහාරයට ගන්න පුළුවන් තවත් දෙයක් තමයි මිදි කියන්නේ. මිදිවල ස්වභාවිකවම අඩංගු වෙන පොලිෆෙනෝල් මගින් සන්ධි අතර තිබෙන කාටිලේජ් වල වර්ධනය වේගවත් කර ගෙවි යාම උම කරනවා. ඒ වගේම ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ට ඇතිවන සන්ධි පැනීම අඩු කරන්නත් මිදිවල අඩංගු වෙන රෙස්වෙරටෝල් වලට හැකියාව තියෙන නිසා පුළුවන් හැම වෙලාවකම මිදි ආහාරයට ගන්න කීතාවක් වැදගත්. මේ දේ අඩංගු මාළුවන්. සැමන් ටූනා සහ සාලයන් වගේ මාළු වර්ගවල ඔමේගා 3 මේදම්ල අඩංගු වෙන නිසා ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට වගේම අවදානමක් තියෙන කෙනෙකුටත් ඉතාම ගුණදායක ආහාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මාළුන්වල අඩංගු වෙන ඔමේගා 3 මේදම්ල මගින් අත් සහ පාද දිග හයින විට ඇතිවන වේදනාව අවම කර ගෙවන කාටිලේජ් නැවත වර්ධනය කිරීමක් සිදු කරනවා. ඒ වගේම මේ මාළුන් ආහාරයට ගන්නවා නම් හැකි තරම් නැවුම් මාළු ආහාර ගන්න උත්සාහ කරන්න. මොකද අධික කාලයක් ශීතකරණවල ගබඩා කරන මාළුන්ගේ පෝෂක පදාර්ථ කාලය සමග දියවි යන්න පුළුවන් අවදානමක් තියෙනවා. බෙරි වර්ග. අද වෙනකොට වෙළඳ පොලේ නම් තරමක් මිල අධික පළතුරු වර්ගයක් තමයි බෙරි කියන්නේ. කොහොම වුණත් ආතරයිටිස් රෝගයට ආදේශ කරන්න පුළුවන් හොඳම ආහාරයක් විදිහට බෙරි හඳුන්වන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි හා බ්ලූබෙරි වගේ බෙරි වර්ග වලින් ඕනෑම එකක් ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. ග්‍රීන් ටී. ඉතාම ඉහළ ප්‍රතිඔක්සිකාරක වලින් අනුන පානයක් තමයි ග්‍රීන් ටී කියන්නේ. රූමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා හානිමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත යථාර්ථත්වයට පත් කරන්න හැකියාව තිබෙන සංඝටක රාශියක් ග්‍රීන් ටී තුළ අන්තර්ගත වෙනවා. දිනකට එක් පාරක් බැගින් පුරුද්දක් විදිහට ග්‍රීන් ටී බොන එක පුරුද්දක් කරගන්නවා නම් ආතරයිටිස් පමණක් නෙමෙයි හදිසියේ ඇතිවන හෘදයාබාධ වලට ආරක්ෂා වෙන්න පුළුවන්කම වලට ලැබෙනවා. අපි මේ කිව්ව දේවල් වලට අමතරව සුදුලූණු, ඉඟුරු, කොළපැහැති එළවලු, ඔලිව් තෙල්, ඩාර්ක් චොකලට්, කජු හා ආමන්ඩ් මැණි නට්ස් වර්ගත් පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් ආතරයිටිස් නිසා දැනටමත් පීඩා විඳින කෙනෙකුට වගේම ආතරයිටිස් රෝගය වැළඳෙන්න කලින් බලකව ගන්න උත්සාහ කරන කෙනෙකුටත් ගොඩක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි තාමත් ආතරයිටිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැති නිසා ඔබ රෝගය නිසා දිගු කාලයක් තිස්සේ පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා. එහෙමනම් වේදනාකාරී ආතරයිටිස් රෝගයට සහනයක් ලබා දෙන ආහාර මොනවාද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔබට ලබා දෙන මේ වීඩියෝ හරහා පුළුවන් වුණා කියලා අපි හිතනවා. නැවත වීඩියෝකින් මුණ ගැසෙන තෙක් ඔබට සුබ දවසක්.